මෑතකදී මිනිහක් වල්නපු තැනක ඔය කියන හොල්මන් තියා ඔය කියන කිසියම වම්මට ඒ අයියේ 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 දැන් වෙලාව 11:48යි මං ඉඳන් නිදි ඇති කනත්ත වැඩ කරන ගැටි දැන් අපි කනත්තට ෆයින් හදන්න තාම මැල්ල තමයි අයියෝ නැගිටවන්න වෙන්නේ අලි පොඩ්ඩක් අර වඩ බයයි බන් තනිය කනත්තට ෆයින් මල්ලි මේ පැත්තට රයිට් එකක් පොඩ එළියට පොඩ පැය පැය විතර පල්ල අවුලක් නැහැ නේද පැන්නේ අවුලක් නැහැ නේ මල්ලි එන්න ඕමි හොඳයි යාළුවනේ කනත් ඇතුළට ආවා මේකේ ගොඩක් දේවල් කතා කරන්න කලින් මම කියන්නම් පොඩි ළමයෙක් අඬන සද්දයක් ඇහෙනකොට ගොඩක් කට්ටියට ඒක ඇහෙනකොට හැමෝම බයයි කනත් වැඩ කරන අයත් බයයි කවුරුවත් මේ කනත්ට දෙන්නේ නැහැ මේ කනත්ට තියෙන්නේ ලංකාවේ එහා කෙළවරේ ලංකාවේ තියෙන කෙළවර එහෙමත් නැත්නම් දෙවුන්දර තුඩුවේ තියෙන ඉතාමත්ම පැරණිම කනත්ක තමයි අපි ඉන්නේ බය හිතන දර්ශන තියෙනවා ඒ වගේම ඔයාලගේ ඩේටා නාස්ති කරන්නේ නැහැ නිකන් බොරුවට හැමෝම වගේ වැඩ කර නැති වීඩියෝ කරලා මේකේ ඔයාලට වැදගත් දේවල් ටිකක් තියෙනවා මේක වැදගත් නැත්නම් ඔයාලා මගේ වීඩියෝ අන්ලයික් කරන ඔයාලට ඕන දෙයක් කරන්න හැබැයි මේක අවසන්කම් බලන්න මේක වෙනද දැකපු හොල්මන් වීඩියෝ එකක් නෙවෙයි මගේ ළඟ දැන් තියෙනවා කොත්තු තියෙනවා රයිස් තියෙනවා හොල්මන් එනවා කියන හැමදේම මං ගාව තියෙනවා අපි මේවත් අරන් ගිහිල්ලා බලමු රෑ 12ට කනත්තේ තනියෙන් හිටියම හොල්මන් එනවද අන්නන සද්දේ ඔයාලට ඇහෙයිද කියලා ගොඩක් දේවල් කතා ගන්න දින අපි යමු ඇතුළට හරියටම දැන් වෙලාව 12:01 පහ වුණා. අතන මේ වීඩියෝ ග්‍රාම් පැහැදිලි මදියේ ඉඳ මම මේ තනියෙන් ඉන්න එක තා පොඩ්ඩකින් ගන්නවා. ඊට කලින් මට ඔයාලට පෙන්නන්න කී දේවල් කීපයක් දෙනවා. ඒකයි මේ මෙන්න මේ ටික ගන්න උදේ. මොකද 12ට මේ දේ කරාම විශේෂයෙන් කට්ටිය විශ්වාස කරන 12ට කරාම තමයි හොල්මන් එන්නේ කියලා. අනේ ඉස්සෙල්ලා කියන්නුනේ මේ සොහොනක් උඩ ඉන්නේ. මේ සොහොනේ අයිතිකාරවන්ට අපහාසයක් කරනවා මට සමහර වෙන්න. මෙතන මේ සොහොන් ගොඩ උඩ වෙන ඉන්න පිරිසුත් තැනක් නෑ. ඒකයි මම මේ සොහොනක් උඩ ඉන්නේ. බලි බලන්න පොඩ මේ ලං කරලා දෙන මට මේ රයිස් එකට සමහරක් අය කියනවා මේක මේ රයිස් ගෙනාන් පස්සේ රයිස් එක නිකන් දිය වෙලා වගේ පේනවා කියලා නිකන් ඒක අමුතු බෙරි වෙලා වගේ රහක් එනවා කියලා මේ එහෙනම් කිසිම අවුලක් නෑ රයිස් එක හොඳයි අක්තර හොඳයි අවුලක් නෑ රයිස් එක අපි බලමු මේ රයිස් කන හොල්මන් එනවද කියලා බලමු කොත්තුව කොහොමද කියලා අවුලක් නෑ ගඳක් මුකුත් නෑ කිසිස හොඳයි එහෙම මේ අර කවුරුත් කියන එහෙම කිසිම වෙනසක් නෑ මේක ඇත්තටම නෑ පේනද එලා සමාන කට්ටිය කියලා මේ බයිට් කෑම හොල්මන් එනවා කියලා. අපි බලමු බයිට් කෑම හොල්මන් එනවා කියලා. ඇත්තටම බයිට් වල හොල්මන් එනවාද කියලා. ඔයාලා දන්න බයිට් ඔයාලා පේනවා බයිට්. ඇත්තටම හොඳයි බයිට් රහයි. එයාට කජ්ජු වල හොල්මන් එනවා කියලා සමාන කට්ටිය. අපි කජ්ජු කාව වල කජ්ජු වල හොල්මන් එනවාද කියලා. සමහරක් කියන තලවල හොල්මන් එනවා කියලා. අතරම තලයක නම් හරි පැන රහයි රහයි. එහම අවුලක් නෑ අතරම. මේක තියෙනවා මේවා මොනවද මේවට කියන්නේ මේ මුරුක්කු කියන්නේ මුරුක්කු තියෙනවා එකත් හරි රහයි මල්ලි අම්මව ලංකල ගන්න ඇත්තටම මේ කනත්තේ එහෙම අඬන සද්දයක් මට ඇහෙන්නේ නැහැ මාමා මේ කනත්තේ සිද්දේට අද්භූත දේවල් ගොඩක් තියෙනවා මාමා කියන්න පුළුවන් දේ ගැන විස්තර ටිකක්
ඉතින් මම කියන්න කැමති නෑ. මම මට කල්ලා කිව්වා මේ කියන්න කිව්වොත් මේක මේ සෑහෙන ප්‍රශ්නයක් නේ මිනිස්සු අපි පිස්සෝ කියලා හිතනවා කියලා. ඒ කියන්නේ මේ වාව දන්න ගොඩක් දේවල් තියෙනවලු. ඒ දේවල් කිව්ව මිනිස්සු විශ්වාස කරන්නේ නැහැලු. ඒ හින්දා කියන්න බෑලු. මොකද මේ මාව දන්නව මමත් යම් කිසි දුරකට හොල්මන් ඉන්නවම කියලා මතේ නැහැ කියලා. අපි මාමට කරදර ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ කියන්න අකමැති නම් කියන්න කියලා. හැබැයි මෙන්න මේකයි කියන්නේ. මේකේ ගොඩක් අය කියනවා මෙතන මේ පොඩි ළමේ කන්න සද්දයක් ඇහෙනවලු. යනකොට කවුරුයි තල්ලු කරනවා වගේලු. අපි ටිකක් බලමු තාඩිය ඇවිදලා මේකේ. මලියා. විනාඩි 10කින් විතර. විනාඩි 10ක් වගේ දෙන්න මට තනියෙන්. 20ක් වුණාද අවුලන්නේ මං කතා කරන්නම් මල්ලි. මම ඉන්න තනියෙන්. යාළුවනේ විශ්වාස කරන්න. අනේ මං බොරුවක් නෙවෙයි මම මේ කියන්නේ. මෙච්චර බය හිතෙන හොල්මන් ඉන්නවා කියන කනත් මම තනියම ඉන්නේ. මචං ඒ වෙන මොහකටවත් නෙවෙයි. මං වැඩ්ඩෙක් කියන්නේ නෙවෙයි. ඇත්තටම හොල්මන් ඉන්නවා නම් මචං අපිට පේන්න ඕනේ. එහෙම නේද මචං? අනේ හොල්මන් විශ්වාස කරන අය තරහ වෙන්න එපා මං එක්ක. මම මේ හොල්මන් නෑ කියන්නේ නෙවෙයි. අපි කියනවානේ මොන හරි දේවල් කරාම හොල්මන් එනවා හොල්මන් වහනවා කියලා. මම මේ එහෙම මට වහනවා දින මං ඇත්තටම try කරනවා මචං. මං එහෙම දේවල් බලන්න. මං ගොඩක් වෙලා ඉන්න උත්සාහ කරනවා මෙතන මේ පුළුවන් තරම් වෙලාවක් තනියෙන්. ඇත්තටම මට දැන් මිනිස්සෙක්ගේ හුලඟක්වත් එන්නේ නැහැ. කවුරුවත් නැහැ. මං විතරයි මචං ඉන්නේ මෙතන. අපි බලමු හොල්මන් එනවද කියලා. මං ඇවිදින්න ටිකක් මචං මේ කැමර කරන් මේ කනත් ටිකක්. එහෙම බලමුද ඇවිදලා හොල්මන් එනවද කියලා. අපි ටිකක් ඇවිදලා බලමු මේ හොල්මන් එනවද කියලා. ඇත්තටම එහෙම නෑ මචං. මට නම් එහෙම කිසි දෙයක් පේන්නේ නෑ මචං. ඈත ලයිට් පේනවා. මොකද මේ පියර් එක තියෙන හින්දා ඈතින්. ඔව් ෂිට්. ඔව් නෑ මුකුත් නෑ මචං. මමත් බලාපොරොත්තු වෙන්නේ හොල්මන්. නමුත් කිසිම හොල්මනක් මට තාම හම්බුන්නේ නෑ මචං. අපි ඉතින් තව ඇවිදිමු. ඇත්තටම නෑ මචං. ඇත්තටම නෑ. කිසිම දෙයක් නෑ මචං. හිත තමයි හොල්මන් කියන්නේ. මම විශ්වාස කරනවා හොල්මන් කියලා කෙනෙක් ඇත්තටම ඉන්නවා කියමු. ඉන්නවද නැද්ද කියන එක මම කියන්නේ නැහැ. ඉන්නව නම් මචං ඇත්තටම මේ හොල්මන් වලට බය වෙන්නේ හිත දුර්වල නම් තමන්ගේ. තමන්ගේ හිත ශක්තිමත් නම් එහෙම බය වෙන්නේ නැහැ. මචං ඔයාලට පොඩි දෙයක් තියෙනවා පෙන්වන්න මෙන්න මෙතන. මේ තියෙන්නේ මචං මේ මිනිස්සුන්ගේ ශරීර ඇතුලේ තිබිච්ච මචං මේ පුච්චද්දි බලන්න මේ මිනිස්සුන්ගේ ජීවිත කොච්චර දුක. මේ යකඩ කෑලි මචං දාලා තමයි මේ මිනිස්සුන්ගේ ජීවත් කරලා තියෙන්නේ මචං. මේ යකඩ කෑලි දැන් උකුල්ලට අරව මේව ලට්ට වට්ට කැඩිච්ච විනිච්ච බලන්න මේ ජීවිතේ දුක. මේ බලන්න මේ දාපුවා මේ ශරීරය ඇතුලේ මං හිතන්නේ මෙන්න මේක තමයි මචං උකුල්ලට කියන්නේ. වයසට ගියාම මචං මිනිස්සු පුදුමාකාර දුකක් විඳිනවා මචං. එහෙම විඳලායි මැරෙන්නේ. ඒ හින්දා මචං මේ ජීවිතය කියන්නේ පට්ට දුකක් මචං. ඇත්තම කතාව කොච්චර මේ සෝබන දාගෙන දඟලකට හිටියම් මචං වයසට ගියාම නැති වුණා මචං. කවුරුත් නෑ මචං. මං තව දෙයක් කියන්නම් මචං. අපි හැමෝම වයසට යනවා මචං. උඹත් වයසට යනවා. මමත් වයසට යනවා. මම මෙන්න මේක තමයි දැකපු නියමම දේ මෙන්න මේ කනත්තේ. හැම කනත්තකම මෙන්න මේ දේ තියෙන්න ඕන. මරණයටයි ටික ටිකවත් ලංවීම. මේ මාර ප්‍රශ්නයක්. මම ඇතර හෙම්බිසා ඇදලා ඉන්නේ. ඇතර මචං ගඳයි අවංකවම ගඳයි. අවංකවම ගඳයි. අම්ම පොඩි උරවා. අම්ම බල්ලා ගඳයි. ගඳයි. මාමා අනේ තරහ නැති චුට්ටා වෙන මට මෙන්න මේක බල්ල පොඩක් කිය. මාමටත් ගඳද කියලා. මට ඇත්තටම මට හෙම්බිසා. අවංකෙම ඉස්සෙල්ල තිබ්බේ නෑ ගඳක්. ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියන්නේ අද්භූත දේවල් නැත්තේ නෑ. අද්භූත දේවල් තියෙනවා. ඔව්. කියන්න මචං. මේ නෑ උඹ කියන්නේ මේ කියවොත් මොකද වෙන්නේ මචං? අවංක උඹට හිතෙන අදහස් කියපන්. මොකක් වෙයි කියලාද? මම බය හිතෙන දේවල් වෙයි කියලාද? ඇත්තටම මම හරි වෙයි කියලා. මල්ලි, ඔයාගේ මූණ පේනවනේ වීඩියෝ එකට අපි මල්ලි. මචං මල්ලි ඔයාට නිකන් වීඩියෝ කොහම අල්ලගෙන ඉන්නද නිකන් සුඳවන් කඳද කව? ඇත්තටම කඳද මල්ලි? ඔව්. සිරාවටම? දැන් මේ කියවොත් අවුල් වෙයි කියලා ඔයාලා හැමෝම හිතනව නේද? අඩේ ඇත්තටම අපි සෝනේ දැන් රෑ 12:38යි. 12:38යි. මම මේ කනව මචං. ඕන එකක් ඈ. අර බලමු දැන්වත් මම හොල්මන් ගහයිද කියලා. නෑ අයිස් එක කෑවද එකක් අපලවා දැන්නේ. බලමු කට්ටිය ගඳයිලු මේක හොල්මන්
අයිනවලු මේ කැවුත් අවි අම්මල් යානේ අපි යනවා බොම් ස්ප්‍රේ තැන්කියු මගේ ආලුව මේ යම් කිසි දේවල් ටිකක් දැක්කලු මේ කනත්ෙන් ඉදියට ආවට පස්සේ මේ ටික අපිට කිව්වේ ඇත්තටම මචං මේ උඹ මට බොරු කියන්නේ නැහැ අවංකව උඹ මගේ ආලුවනේ මොනවද මචං ඇත්තටම මොනවා කිව්වේ අඩෝ මං ඇත්තටම අර උඹ වීඩියෝ එකේ තනියම අපි ගැච්චි කතා කර කර හිටියේ හරි අපි ගැච්චි කතා කර කර ඉඳිද්දි මේ අර මං තිබුණේ අර එහා පැත්තේ අර සාමාන්‍ය ලොකු ත්‍රිකෝණ වගේ ඔව් ත්‍රිකෝණ වගේ ලොකුසේ ඔව් මං එතනින් නෑ හෙවණැල්ල වගේ පොඩි ලයින් එකක් ගියා හරි මම ඉතින් කිව්වේ නෑ මේ අපේ කැමරෙක් ගන්න පොල්ලත් බය වෙනවා ඔහොම ඇතුළේ ඉඳලා මොනවා හරි වුණොත් කියලා මම ඉතින් කිව්වේ නෑ මාරම කේස් එකක් වෙලා තියෙන්නේ දැන් නම් මේ මගේ යාළුව මාත් දැක ඇස් දෙකට වැටෙන්න යනවා මිනිහා කියනවා මේ කවුරු හරි තල්ලු කරා කියලා බයික් එකෙන් මචං ඇත්තටම උඹ තල්ලු කරාද මම බයික් එකේ කියලා වගේ ගියා බා මේ ඇත්තටම මචං බය වෙලා නින අවංකවම කිව්වා පොඩ්ඩක් බය වෙලා තියෙන මේ බයයි කො මචං පන්සල් යන්න ඕනේ කො ඇත්තටම පට්ට විදිහටම බය වෙන සීන් එකක් හරිද රෑ 12ට හරියටම ඔතෙන්ට ඇවිල්ලා 12 මාරණකන් ඔතන ඉඳලා රයිස් කොත්තු මමත් කඩක් කාලා බැලුවා මේ කනෝට පොඩ්ඩක් ගඳයි ඊළඟ කෑම වගේ සීන් නැතුනේ ඊළඟ කෑම වගේ තමයි තියෙන්නේ හැබැයි මෙහෙම මන් දන්නේ ඇයි මට එහෙම නෝනේ කියලා මට නම් එහෙම කිසිම දෙයක් උන්නේ නැහැ ඇත්තටම උන්නේ නැහැ මම මේ දේවාල ඉන්නේ මම දෙවොන්දර පන්සලේ ඉන්නේ පන්සලේ ඉඳන් බොරු කිය මචං පන්සලේ ඉඳන් බොරු කියන්නේ නැහැනේ අවංකම බොරු කියන්නේ මේ ඇත්තටම මන් නම් එහෙම දෙයක් දැකෙන නමුත් මේගොල්ලෝ කියනවා දැක්ක කියලා දේවල් යම් කිසි දෙයක් වුණා කියලා තල්ලු කරනවා කියලා එහෙනම් මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා ඔයාලා මේ වගේ දේවල් අත්හදා බලන්න යන්න එපා ජීවිතේ කවමදාවත්